ඔබතුමියල්ලගේ ආරක්ෂාව ගැන අපේ වගේ අපිට ගෙනියන්න බැරිද? පාරේ අපේ දරුවෙක්ගේ ෆොටෝ එක මේ රටේ දරුවෙක් මේ මංකොල්ල කාරේ ඉන්නේ ඔයාලා රණිල්ලාගේ මහින්දලාගේ නාමල්ලාගේ ෆොටෝ දැන් අපි රණිල්ගේ එකක් දෙනවා නම් ඕගොල්ලෝ අපිව වළක්වනවාද කියනවාක්ද Mommy 7 oils in 1 aloe vera strong inside set outside කලුතර බෝධි අසලෙන් අද පෙරවරු 9 ඇට හිට පමණ මෙම විරෝධතා පාගමන ආරම්භ වුණා. අදර දවස් 84ක් වෙනවා තස්සමන්ද යටතේ ඒගොල්ලෝ දෙන්නව අත්අඩංගුවට අරන් අපි මේ ආණ්ඩුවෙන් ඉල්ලන්නේ මේ හාමුදුරුවයි ඒ දරුවවයි පුලුවන් තරම් ඇක්ටිව්වමින් නිදොස්තර නිදහස් කරන්න කියලා. මොකද එයාලා එළියට බැස්සේ රටේ දරුව බඩගින්න ඉන්න වෙලාව තස්තවාදී පනත යටතේ මොවුන් සිරගත කරලා තියෙනවා. මොවුන් තස්තවාදීන් නෙමෙයි කියන තැන අපි ඉන්නවා. කෙසේ වෙතත් කලුතර පාලම අසලදී කාන්තාවන් දෙදෙනාට පොලිසිය බාධා කළේ මග හරස් කරමින් අපි මේ ගමන යනවා. ඔබතුමන්ට බොහොම ස්තුතියි අපි ගැන හිතුවට. තුම චරමේ රණීල් රාජපක්ෂදත් නෑ මේ ගමන නවත්තන්නේ. අපිට අයිතියක් තියෙනවා. ඔබතුමියල්ලගේ ආරක්ෂාව ගැන අපේ වගේ මේ ආරක්ෂා මේ රම්බලගෙන ගත්තන්න පාරයන් අයිතියක් තියෙනවා. අපි පැබාගයක් පමණේ ස්ථානයේ රැඳී සිටි විරෝධතාකරුවන් කලුතර උතුරු ප්‍රදේශයේ දක්වා බස් වතයකින් පැමිණ පසුව බාද්දුව දක්වා පාගමනින් ගමන් කළා. ඒකයි වාදුවේ ජනතාව හැටියට අපි සහාය දෙනවා මේ වැදේට. මොකද මේ අනීතික අත්අඩංගුවට ගැනීම අනිවාර්යෙන් නිදහස් කළ යුතුයි. වාදුව පොලිසියද පිරිසට බාධා කළේ ඒ අතරතුරයි. දෙන්නට පාර යන්න බෑ. පිස්සෙන්න බෑ. මොකක්ද නීතිය? මොකක්ද තියෙන්නේ නීතිය? පොඩ නීතියක් තියෙනවද පෙන්වන්න පුළුවන්ද? නීතියක් තියෙනවා නීතියක්. ඉතින් මට පෙන්වන්න පුළුවන්ද කොහෙද තියෙන්නේ? නැයිද කොහෙද නීතියක් තියෙන්නේ? ඒක නීතිය කියන්නේ නැහැ. ආ අන්නන්න එහෙම කරන්න එපා. මාතේඕ. එහෙම කරන්න දන්න එපා. එහෙම අදින්න එපා. සිවිල් පුරවැසිය අපි. පාරෙන් අයින් කරන්න. ආ පාරෙන් අයින් කරන්න හරි. ඔයගොල්ලෝ පාර අරස් කරන් ඉන්නේ අපි නෙමෙයි. මොන දෙයක් කියන්නේ? පිරිස පොලිසිය බාධාවන් නොතකමින් පාගමනින් මෙන්ම යතුරු පැදි භාවිතයෙන් පානදුර නගරය දක්වා පැමිණියා. පානදුර නගරයේදී නැවතත් පොලිසිය කාන්තාවන් දෙදෙනාගෙන් ප්‍රශ්න කළා. ඇයි මේ කාන්තාව ගොඩක් ගෙනල්ලා තියන්නේ අපි දෙන්නෙක් වෙනුවෙන්? ඇයි මේ හිංසනේ? අපි සාමයේ අපි කිසිම සාමයේ කඩකිරීමක් කරලා නැහැ. ගිහලා පොලිසියට ගිහිල්ලා කට උත්තරයක් නැහැ. අපි පොලිසියට යන්න අවශ්‍ය නැහැ. අපිට පොලිසියට යන්න අවශ්‍යතාවය නැහැ. විරෝධතාකරුවන් පොලිස් භාරයට ගැනුනේ පානදුර ඩොරක පොළදී. මේ පිළිබඳව අප කළ විමසීමකදී පොලිසිය සඳහන් කළේ විරෝධතාකරුවන් පැමිණෙමින් සිටියදී ඒ පිළිබඳව සුවා බැලීම සඳහා පානදුර දකුණු පොලිස් කණ්ඩායමක් එම ස්ථානයට ගිය බවයි. එහිදී එම ස්ථානයට පැමිණි මෝටර් රථයකින් විරෝධතාවේ නිරත කාන්තාවන් දෙදෙනෙකු මෝටර් රථයට නංවාගෙන පලා යාමට තත් කර ඇතැයි පොලිසිය සඳහන් කළා. එහිදී පොලිසිය ඔවුන් ලුහු බැඳ ගොස් අත්අඩංගුවටගෙන තිබෙනවා. සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවටගත් පුද්ගලයින් 5 දෙනෙකුගෙන් ප්‍රශ්න කරමින් සිටින බව පොලිසිය සඳහන් කළා. ඇත්ත කෙටියෙන් දත්ත වැඩියෙන් සයිබර් අවකාශයේ කලබන උවත් සලකුණ News First YouTube channel එක අදම subscribe කරන්න. News First ජනතාව සමඟ